ආයුබෝවන් සුබෝදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අතරමැදියන් ඉවත්කොට ඖෂධ සැපයුම විධිමත් කරන්න යයි ජනපතිගෙන් උපදෙස් හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාප්තිය අතේට වීමේ තීරණයක් 5000ක් නෙවෙයි 20000ක් දෙන්න අවස්ථාව දෙන්න පාර්ලිමේන්තුව රැස් කරන්න සජිත් රජයට කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අතරමැදියන් ඉවත්කොට ඖෂධ සැපයුම විධිමත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා ඒ රාජ්‍ය ඖෂධ සංස්ථා නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා ඖෂධ නිෂ්පාදනය ආනයනය හා බෙදා හැරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා මෙම සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේ රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත් ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම් විට හිඟයක් ඇති වන බවත්ය ඖෂධ සැපීමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නේ ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මීට ප්‍රථමයෙන් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනයකට ඊළඟ වසරේ ඖෂධ අවශ්‍යතාවය තීරණය කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අතරමැදියන් කිහිප දිනකගේ ලාභය නොව ජනතාවගේ පාර්ශවයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතු බවයි ජනාධිපතිවරයා උදාහරණය කළේ. ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් සියලු ඖෂධ ඉහළ ප්‍රමිතියෙන් තිබිය යුතු බවත් ජනාධිපතිවරයා උදාහරණය කළා. එමෙන්ම ගුණාත්මක අගින් අඩු ඖෂධ නිෂ්පාදනයට හෝ නයිනිට හෝ ඉද නොතපන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. හිඟයක් ඇතිවීම වලකනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඖෂධ කල්ලිකුත්වීමේ දින ගණනයකට ඇනවුම් කළ යුතු බව පෙන්වා දුන්නා. හෝමාගම ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කටයුතු తాවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. හෝමාගම ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී මෙහිදී මෙම යෝජිත විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කටයුතු తాවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා. මෙම සාකච්ඡාව සඳහා හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මෙන්ම හිටපු බලධාරීන් එක්ව සිටියා. එහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමතුම මුල් වෙලා බෝඩ් එකයි මේ කට්ටියයි ප්‍රදස්ලයි පාලන ප්‍රදස්ලයි මේ යන ධර්ම විශේෂ සංඥා ටිකයි එකතු කරගෙන වැඩපිළිවෙලක් සකස් කරලා අපිට මාසයක් ඇතුළත සකස් කරලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරාම අපි ඒ අනුව වැඩපිළිවෙලක් ඉවත් කරමු ඉස්සරහට මේක කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව මේක වඩා ඉහළට නාගන්නේ හා ජනතාව අතරට තවත් ප්‍රචලිත කරන්නේ ඒ වගේම පිළිවෙලක් කරන්න ඕනේ මොකද තනිත් ක්‍රීඩා විශේෂයෙන්ම රග වේවා හොකී වේවා ඒ අයට ආර්ථික වශයෙන් ශක්තියක් නැහැ ඉතින් මම හිතනවා ක්‍රිකට් බෝඩ් එක මේ වැඩිපුර සල්ලි තියෙනවා නම් අනිත් ක්‍රීඩා වලට යොදවන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු සේවයක් වෙනවා මේ අයට අත දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන මේ ක්‍රිකට් බෝඩ් එකට ක්‍රිකට් මොකද ඔයාලා උනන්දු වෙනකොට අනිත් අයත් ඒ ක්‍රීඩා වලට උනන්දු වීමක් ඇති වෙනවා ඒක ඒක අදහස් වලට විතරක් යට වෙන්නේ නැතුව අපි එකතු වෙලා ක්‍රීඩාව ගොඩනගා ගන්න අපි ගොඩනගලා තියෙනවා ගොඩනැගිලා තියෙනවා රටේ නමක් තියෙනවා ලෝකේ නමක් තියෙනවා ඉතින් මේ තත්ත්වය රැකගෙන ඉදිරියට කටයුතු කරන්න සූදානම් වෙන්න පාර්ලිමේන්තුව යළි කැඳවුවෝ හෝ දැනට ලබා දෙන රුපියල් 5000 දීමනාව වෙනුවට රුපියල් 20000ක් ජනතාවට ලබා දීම සඳහා අනුමැතිය ලබා දෙන බව සමකී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මං අහන්න කැමතියි දුප්පත් ජනතාව නියෝජනය කරන සමෘද්ධිලාභින්ගේ සල්ලි ඇපේට තියලා බැංකුවකින් ණය ගන්නට ගියේ මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිව ගෙන්නලා පාර්ලිමේන්තු නැවත පාර්ලිමේන්තුව රැස් කරවල මුදල් අනුමත කරගන්න තිබුණා නේද පවුලකට 5000 නෙවෙයි පවුලකට 20000ක් ලබා දෙන්න මුලින් ඉඳලා අපි කිව්වේ මෙන්න මේ කතාව අපි ලෑස්ති 5000 නෙවෙයි 20000ක්ම ලබා දෙන්න 20000ක් සඳහා පාර්ලිමේන්තුවේ මුදල් අනුමැතිය ලබා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි උකසට තියලා බැංකු වලින් ණය අරගෙන 5000 දෙන්නට කිසිසේත්ම අවශ්‍ය නැහැ. වහම පාර්ලිමේන්තුව කැඳවන්න. අපි 5000ට 20000ක් අනුමත කරලා දෙන්නම්.
හැම පවුලකට. ඒ වගේම මම මතක් කරන්න කැමති මැතිවරණ කොමිසම තහංචියක් දමලා නැහැ 5000 ලබා දෙන වැඩසටහන. තහංචිය තිබෙන්නේ දේශපාලඥයන්ට සුදුසුම් තෝරන වැඩසටහන ක්‍රියාත්මක. ඒ නිසා බොරුව මත පදනම් වෙලා බොරුවට වහල් වෙන්නට යන්නට මහා පරිමාණයේ සුපිරි ක්‍රීඩාංගන හදන්නට සැලසුම් කරන යුගය. අධිවේගී මාර්ගවලට කුට්ටි පිටින් රුපියල් නෙවෙයි ඩොලර් වෙන් කරන යුගය. ඇයි මේ රටේ ජනතාව ගැන හිතන්නේ? දැන් අද දවසේ මාලිගාවත ප්‍රදේශයේ සහනාධාර වෙනුවෙන් මොනවත්ම නැති ජන කොට්ටාසය සහනාධාර ලබා ගන්නට ගිහිල්ලා 3 දිනකගේ ජීවිත අහිමි වුණා තෙරපීම තුන. රජයට මම කියනවා මේ වගේ තෙරපීම් රසක් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවතේ තිබෙනවා. මේ තෙරපීමෙන් ජනතාව නිදහස් කරන්න. බඩගින්නෙන් කුසගින්නෙන් පිපාසෙන් සිටි අපේ රටේ ජනතාවට කිසිම පසුබෑවකින් තොරව සහන ටික ලබා දෙන්නට වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. රුපියල් 5000 දීමනාව ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල තුළ ප්‍රාදේශීය දේශපාලනඥයින් යොදා ගැනීම මැතිවරණ නීතියට පටහැනිවුවත් වත්මන් ආණ්ඩුව දේශපාලන වාසිය ලබා ගැනීම උදෙසා එය නොසලකා හැරී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. සමගී ජනබලවේග මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දැන් බලන්න මේ 5000 දීමනාව දෙනකොට මැතිවරණයක් ගැසට් කරලා තියෙනකොට අපි දිගින් දිගටම කිව්වා මේ 5000 තෝරන කමිටුවට ප්‍රාදේශීය දේශපාලඥයෝ සම්බන්ධ කරගන්න එපා ඒක මැතිවර නීති අනුව විරුද්ධයි එක බිඳුවකට මේක ඇහුවේ නැහැ එක සතයකට විශ්වාස කෙරුවේ නැහැ මෙතන රාජ්‍ය නිලධාරීන් විරුද්ධත්ව වෙනවා ඒගොල්ලෝ මේ කමිටියෙන් අයින් වෙනවා ඒගොල්ලෝ කිව්වා දේශපාලන බලපෑම් තියෙනවා කියලා ඊයේ එතුමා ඇවිල්ලා කිව්වා මේ දෙගොල්ලෝ දැන් තමයි මේ 5000 දීමනාවේ කමිටුවට දේශපාලඥයෝ අයින් වෙන්න ඕන කියලා දැන් කිව්වා දැන් බන්දුල ගුණවර්ධන ඒක අල්ලගෙන කියනවා මේ 5000 දීමනාව දෙන්න එපා කියනවා මැතිවරණ කොමසාරිස් දැන් මේක අනිත් පැත්තට ගහන්න. ඇයි දේශපාලඥයෝ දැම්මේ නැතුව රාජ්‍ය නිලධාරී දැම්මනම් මේක ස්වාධීනව කෙරෙනවා. රටේ උන්ට කොරෝනා මුන්ට දැන් අඳෝනා වෙලා තියෙනවා. ඒගොල්ලෝ 5000 නවත්තන්නේ මේ මැතිවරණ කොමසාරිස්තුමාට ආදරෙත් නෙමෙයි. ඡන්දේ නැති නිසා මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා සති 10කවත් කාලෙ ඉන්නවා. මේ දැන් අද කාපු එක තව සතියක් දෙකක් යනකොට අමතක වෙයි කියලා. ඒ නිසා මේක නවත්වලා ඇරෙන්න රටේ මැතිවරණ කොමසාරිස්වරයගේ අනට කීකරු වෙලා නෙමෙයි. ශ්‍රී ලංකාවේ පවතින ව්‍යසන තත්ත්වය හමුවේ පෞද්ගලික සහල් මෝල් හිමිකරුවන් රට තුල සහල් හිඟයක් මතු කිරීමට උත්සාහ දරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජය හැටියට මේ කොරෝනා වෛරසයත් එක්ක පවතින ආර්ථික තත්ත්වයේ සැලකිල්ලට අරන් ජනතාවට සහනයක් දෙන්න රජය කටයුතු කරා. විශේෂයෙන්ම සහල් මිල අසීමිත විදිහට ඉහළ යනකොට මේ මිල පාලනය කරන්න රජයක් හැටියට වගකීමක් සුබසාධන රජයක ජනතාව පැත්තෙන් බැලීම ඒ අනුව රුපියල් 90ක සහතික මිල නියම කරනකොට රජය පෞද්ගලික වෙලෙන්ද මේ වෙනකොට සහල් හිගයක් මවා පාන්න කටයුතු කරලා තියෙනවා. ඒක තාම අසාධාරණ හැටියට අපි දකිනවා. මම දන්නවා පහුගිය කාලවලදී මේ කන්නඩ ඉස්සලා ගන්නේ ඉතින්. රුපියල් 35ට වී ගත්තා 2018 කන්. 2019 දී නම් අපි සහතික මිලක් කරපු නිසා රුපියල් 48ට 50ට වගේ බෙල දීලා ගත්තා කියන එක මම දන්නවා. ඉතින් අපිට සහල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වී කිලෝ 3යි යන්නේ. එතකොට අපි සහල් මාපියාවක් තියෙන්නේ මේක ඉහළ දාන්න සහල් මිල වෙලෙන්දුව අද එකතු වෙලා හිගයක් මවා පාමින් කටයුතු කරනවා කියන එක මම ඉතාල කනගාටුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි. එම පුතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.